ලෞතරා ශාන්තිනායක වාමෑණී ගෞතම බුද්ධයන් වහන්සේගේ ධර්මය අපි මෙනෙහි කරන්න ශ්‍රවණය කරන්න හදන්නේ. ඉවන් වහන්සේ කරපු දේශනාව අද පැත්තක තියලා අපි ඔක්කොම වෙන ගමනක් යනවා. එක දෙක ඉවන් වහන්සේ අපේ නායකතුමා ඥානසාර හාමුදුරුව කියනවා වගේ වෙනේ උන්ට කඩේ යන්න එපා වං බුදුහාරවන්ට කඩේ පරයන් කිව්වා. පල්ලිහාරම වචනට ඇවිල්ලා චරිත මැවෙන්න යන්න එපා. වදන විතරක් දේශනා කරන්න. ඒ අදිෂ්ඨාන කරේ අර අතන බෝධිය හැදුවා හන්දියේ නායක හාමුදුරුව. නායක හාමුදුරුව රැඩ වෙලා මාස දෙකයි අවුරුදු 100 ගානක ගහක් යවුවා මේ ළඟ තියෙන. නායකවරු ඉන්නකම් කපන්න දුන්නේ නැහැ. නායකවරු නැති හින්දා අපිට යම් යම් දේවල් පේනවා ද අඩුපාඩු. අදිෂ්ඨාන කරේ මම බණට කියනවා කොළඹ සිංහයා නායක හමුදුරෝ. ඒ රත්තරන් නායක හමුදුරෝ නැවත අප අතර සිංහයකසේ වැජඹෙන්න නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා සාදු කියන්න. ඖෂධිකා නැගිනි. එන්න මේ දකුණු පසට. මේ අම්මා ගාවට මේ. මෙයාගේ හස්බන්ඩ නැත්තම් කොටුවේ හාමුදුරුවෝ කියලා කෙනෙක් නෑ ආද. එන්න මෙතන. මං ආවට පස්සේ හරි සන්තෝෂ හිතුණා. කොරණෑගල බස් එක යනට අඳුරගෙන ලෝකෙම බැනුම් අහපු බණ වීඩියෝ එක දුන්නේ මෙතුමා. එහෙම මේ කාලේ ගියා. සිරස කියනවා ඔබේ ජීවිතයේ අපේ ප්‍රවෘත්තියයි. සිරසන හරියටම ගියා. හරි? අපේ අම්මා මෙතන ඉන්නවා. මම අතීත කතා මුකුත් දන්නේ නැහැ. අර කොරියාව යන කොල්ලෝ ස්පන්දිගාන රස්තියාදු ගානකොට 750කටවත් ගණන් ගත්ත නැති කොල්ලෝ අද ලක්ෂ ගණන් වලින් ගමියයි මාකට්. අපමණ බොහොම පින්වන්ත හැබැයි මතක තියාගන්න මෙයා ගිය සැරේ දාපු බර්ත්ඩේ පාටියට වැඩම වැඩිම ගල් ගැහුවේ මම. ඒ මෙයාගේ කෙලස් එකක් නෙමෙයි තිබුණේ. එතන ආපු අය තමුන්ගේ කැරක්ටරේ තියාගෙන කියන ඇටි එකයි ප්‍රශ්න තිබුණේ. අර නායනා නෝනා හැමදාම ටීවී එකට ඇවිල්ලා කියනවා ෆීල්ඩ් එකේ අය තමුන්ගේ වැඩේ හරියට කරන්නේ නැහැ කියලා. ඒ හින්දා මෙතන ගොඩ ගොඩාක් ඉන්නවා. ඉතින් මේකප් වැක්කිරනවා, රස්නෙ වැඩි, අර වෑම් පීදනවා, මේ වගේම් පීදනවා. ඔව්. මේ පැත්තෙන් ඇවිල්ලා ඉඳ ගන්න අශේ. එන අශේ. එන්න. මේ ළඟ තියෙන ටීවී channel එකකට ගිහිල්ලා කිව්වා අපි ප්‍රෝග්‍රෑම් එකක් කරමුද කියලා. ඔෆිස් එකට ගත්තේ නෑ මීට අවුරුදු එකම ආරකට කලින්. දැන් ඉල්ලනවා දින්නකෝ ආමුදුර ප්‍රෝග්‍රෑම් එකක් අපිට බල්ලට දෙන්නේ. මොකද මම බෝම්බ ස්ටාර් කෙනෙක් නෙමෙයි. මටයි යන්න තැනක් නෑ. මම බොහොම ඇවිදලා තියෙන්නේ. අපේ අද බර්ත්ඩේ බෝයි දොළහෙන් පස්සේ ෆෝන් එක වැහුව බැරිම තැන. ඇයි යන්නේ කියලා අහනවා. මොකටද යන්නේ කියලා අහනවා. ලැජ්ජ නැද්ද යන්න කියලා අහනවා. තව කෙනෙක් උඩින් තර්ජන එනවා. මතක තියාගන්න ආලවක යක්ෂයා ගාවට ගියා බුදුහාමුදුරුවෝ. දැන් මේ සෙට් එක අරන් කියලා රෑට ක්‍රෙඩිට් කාඩ් එකෙන් හිල්ටන් එකෙන් කන්න දුන්නට පව් නෑ. හැබැයි ආගම සීකර්ලා ඉන්නේ ආගම. බුදුහාමුදුරුවෝ කොතෙන්දවත් කිසිම දෙයක් එපා කියලා නෑ. බොහොම ආදරෙන් කියන්නේ. සන්තෝෂෙන් ඉන්න. මතක තියාගන්න. බොහොම ආදරෙන්. මේ ෆීල් එකට කාටවත් බඳින්න බෑ. අර ලර අරෙන් ඇවිල්ලා ඉඳගත්ත නිලිය. අපේ ගායකයාගේ නෝනා. නාමරඩුගම් මහත්තයාගේ නෝනා. මෙයා තමයි හරියටම කටුව ගැව්වේ. නාමල්ට බේරෙන්න දුන්නේම නෑ. මේ IDH ඉතිය මන් දන්නවා ඒක අලු විස්තරේ. ඔව්. ඔක්කොම ෆීල්ඩ් එකේ කට්ටිය. හැබැයි
මතක තියාගන්න කාටවත් මුකුත් කියන්න බෑ. සැලුන් එකක් දාගෙන දුක් ඉඳලා එහෙනම් අදත් නැකත් දවසක්. අදත් පාන්දර දෙක තුනේ ඉඳන් මහන්සි වෙලා මතක තියාගන්න. මේගොල්ලන්ට ඔය බයින පංගුවක් නන් ලිලිය කොච්චර නම් නිකන් අඳගෙන යනවද? ආ චන්දිමාල් යන්නම් බායි. මතක තියාගන්න මේ අපි හදවතට බණ කියනවා. දොස්තරලා ගතට බෙහෙත් කරනවා. මේගොල්ලන් රූපෙ ලස්සන කරනවා. ඉතින් මම මේ හරි බයෙන් අද බණටයි මට වචන අමතකයිද කියලා මං මගේ පාඩුවේ ඇවිල්ලා මං වැඳලා යන තැන මට නායකවරු පළු යන්න බැරලා තියෙනවා. මට මං බයින්ඩ බයින්ඩ ආදරේ මං ඇවිල්ලා මල් එකක් හදන් ඇවිල්ලා අර කේස ධාතුන් ගහව තියලා වැඳලා යනවා. හිටපු ගමන් රැට අපි ඒ සතුටේ පින තියෙනවා. ඉතින් මේක ඓතිහාසික සීමා මාලකේ අපේ ගංගාරාම ටෝරිසම් එකේ කොළඹ තියෙන එකම පේජ් එක ගංගාරාම. මම ගොඩාක් සතුටුයි කියන්නේ බොහොම පින් දෙනවා, බොහොම ආගාබරේ, බොහොම ගෞරවයෙන් මතක් කරනවා අපේ චන්දිමාලට ආරාධනා කරන්න කියලා. තරම ෂුවර්නේ. බොම්පින් පෙරවන් සරණයි සාදු කියන්න. මේක මෙහෙම වාහනේට යවන්න. මේකට වැඩි දෙන්න කට්ටිය බලන් ඉන්නවා. සුවඳයි, සතුටුයි, හොඳට වැඩේ කරලා තියෙනවා. ඉතින් මේ එක ඉල්ලීමක් තියෙනවා. ගංගාරාම කියන විනෝම ශෛලියක්, ගංගාර නායකවරුගේ විනෝම ශෛලියක් මතක තියාගන්න. සියලු දේශපාලඥයෝ බය හඬ අපි නායක හම්තුරු සියලුම වාක්නඹය මතක තියාගන්න. ඒක අපි අසජහාට අරන් යන්න පුළුවන් කියලා අපි හිතනවා. මතක තියාගන්න. බොහොම ගෞරවයෙන් කියන්නේ. බොහොම ගෞරවයෙන්. එතන ගොඩ ආදරෙන් මතක් කරනවා හැම දිනාටම. අද කිවෙන උපන්දිනේද? 26. 36. 36 වෙනි හරියට මඩ වැඩි අවුරුදු 11ක් බාලයි. හැම මම නම් කිසිම මේකප් එකක් දාන්නේ නැහැ. සන්තෝෂයෙන් ඉන්න, සතුටු වෙන්න ජීවිතේ. මැරෙනවා. මරණය ගැන හොඳම දේ කියන්න තියෙන කඩුව පිටියේ පල්ලියේ බෝම්බ ගහන්න කලින් ෆාදර් පියතුමා පූජාව තියලා ඉඳ ගන්නවා. දායක සභාවේ ලේකම් ස්තුති කතාව කරන්න ඉස්සරහින් ඉඳ ගන්නවා. කඳෙන් භාගයක් ඉවරයි ලේකම්තුමාගේ ෆාදර් බේරෙනවා. ජීවිතේ කියන්නේ එහෙමයි. අනිත්‍යයි. දැන් මේ ඔක්කොම එකට ඉදියට කොච්චර නම් චන්දිමාල්ල වඩගවපේ මෙතන ඇද්ද? ඒ තමයි හැටි. මොන දෙන්න වෙනවා? ජීවිතේ හැටි එහෙමයි. වරද්ද ගන්න එපා. හොඳින් ඉන්න, සන්තෝෂයෙන් ඉන්න ජීවිතේ දිනන්න. චන්දිමාල්ගෙන් අහන්න මේ බණ්ඩ ආරාධනා කරේ මෙතුමා හරහා තමයි ආවේ. එකම එක දෙයයි ඇහුවේ. හරිනේ? හැබැයි වැඩි බාර ගන්න. හැබැයි පස්සේ බෑ කිව්වොත් බණ්ඩට වැඩි මාකට් එකක් දෙනවා පස්සේ මං එල්ලලා කිව්වා. හා කියලා බෑ කියන්න බෑ. මම එහෙම බණ දෙන්නේ නැහැ. මතක තියාගන්න. බිස්නස් නෑ. බොහොම ආදරෙන්. මේ දවස්වල views වැඩි වුණා. ඔක්කොම කට්ටිය බොම්බ ගැන කතා කරා. කවුරුත් කතා කරේ නැති වෙලා අපි කතා කරේ. ඒකට කියනවා අපි මාකට් එකෙන් කතා කරා. මොකද මාකට් එකෙන් අපි බඩු ගෑනිද? මාකට් එකෙන් අපි ගෑනුද? අපි බුද්ධ පුත්‍රයෝ, භික්ෂු වහන්සේලා. අද මට දුක හිතෙනවා අපේ ශාසනය ගැන. රතනහාමුදුරු උපවාසය පටන් ගත්තා. කට්ටියක් හොඳ කියනවා, කට්ටියක් නරක කියනවා. මිනිස්සු ගැන එහෙම තීරණය කරන්න එපා. ලෝකේ හොඳම ජනාධිපති බිල්ටින්ටන් කියන ආර්ථිකය. හැබැයි පොඩි චම්ම කෑමනේ කියනවා යාගේ දුවගේ වයස. ඒක මිනිස්සු බලාව නෑ. මතක තියාගන්න. චන්දිමාල්ට මං තැන්කියු කරේ, ස්තුති කරේ. ඔබතුමා මෙවර උපන්දිනේට අද හිතේ තියාගන්න. ලබන සැරේ මෙතනදීම මෙලි ලොකු පින්කමක් කරනවා. හරිනේ? මේ සෙනඟ ගේන වගේම ලස්සන බඩු ටිකක් අර දුප්පත් පවුල් ලෝන් තරන් ඉන්නවා මේ. අපි ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්ත ඊයේ. දරුවෝ පහක් ඉන්නවා නම් කොළඹ දිස්ත්‍රික්කයේ සිංහලයට අපි බඩු දෙන්න පටන් ගත්තා. මතක තියාගන්න. බොහොම ආදරෙන් කියන්නේ රූපලාවන්‍ය කරන චූටි චූටි නෝල්ලා ওই ෆිගර් එක ස්කීන් එක කොණ්ඩේපා පහක් අදලා දෙන්න මේ වෙලාවේ. රටට. ඕ නාඩගම් බැට් එක තියලා. එතකොට මේවනත් වැඩ වැඩි වෙනවා. කෙල්ල දුන්න ආදරයක් ඔව් දන්දන්න වැඩි වෙනවානේ. හැම්පැත්තෙම කවර් වෙනවා. සාසනයට ආදරය කරන්නේ
බොහොම ආදරෙන් කියන්නේ සන්තෝෂයෙන් ඉන්න. සබ්බ පාපස් සකරණම් මේ මොකද්ද මේ ගාථාවේ කියන්නේ? සබ්බ පාපස් සකරණම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධාන සාසනං. හොඳ නරක දෙක ගැන මේ කියන්නේ. මේ හොඳ නරක දෙක ගැන මතක තියාගන්න. අනේ චූටි දෙයක් කියන්නේ මේක මුස්ලිම් අය වහන් ඉන්නවා නම් අර මාර්තු මාසේ නුවර කරපු බණ තම්බි අපිට කෙලිනවා කියලා මං කියපු බණ. ඒක කිව්වේ වෙන කතාවක්. හැබැයි එෆ්බී එකේ ගහම එක දිගට තියලා මට හීට් යන ඕගාලා මම ඒක කිව්වේ දරුවෝ හදන්න කියලා. දරුවෝ මෙන්න කාටවත් අපහාස කරලා මතක තියාගන්න. මෙතනින් එහා පැත්තේ මැනින් මාකට් එකේ මං ඉදිරි සෙන්සුරාද කියන එළුවරන් යනවා. වැඳෙන් 32 සම්බුදු පූජාවට කෙලිම නානගාවට යනවා අන්තිම එළුව ගන්න නිකන්. අපි හොඳ සිංහල මිනිස්සු මේක අහන් ඉන්නවා ළඟ මුස්ලිම් අය පාටි 3000 ගානයි පන්සල් 3000 ගානයි. හරිනේ අපි සන්තෝෂෙන් හිටිය මිනිස්සු මට දුක හිතෙන එක දෙයයි. හිත යවන්න පොඩ්ඩක් අපේ 20ට. නැවත ගියේ 21ට. අපි කොතනද නැවතුනේ? කොච්චර රත්තරන් රටක්ද මේක? ඇයි අපිට මෙහෙම වුනේ? බොහොම ආදරෙන් කියන්නේ ආයි මෙහෙම දේවල් නොවෙන්නට අපි වග බලා ගන්න ඕන. බොහොම ගෞරවයෙන් කියන්නේ. හැබැයි මතක තියාගන්න දැන් සිංහල තම්බි ඉන්නවා. අන්න ඒකයි මට දුක. තරහ නැහැ කාත් එක්කවත්. ජීවිතේ කොයින් හරි ඉවර වෙයි. බොහොම ආදරෙන් කියන්නේ. හැබැයි කවදාවත් අනුගිදු කියන මට චූටි දුකක් ඇති වුණා මේ ඊ හදිස්සියෙන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා ටීවී එකේ. එක දුවේ කියනවා මගේ තාත්තා මොදර කොවිඩ් කෝච්චි කඩේ පල්ලි වැටුණා බෝම්බ ගහලා දුර දෙන්න බේරුණා. මේ සම්බපා ගාතාවට මේ තීරම කියන්නේ ඔකෝ වීඩියෝ කරනවා මගේ තාත්තා උස්සන් යන්න කවුරුත් ආවේ නැහැ. මනුස්සකම නෙමෙයි නැත්තේ. සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණ ඒතං බුද්ධාන සාසන. හොඳ නරක දෙක පව පින හොඳ නරක දෙක මේ ජීවිතේ දිනන්. බොහොම ආදරෙන් කියන්නේ වරද්ද ගන්න එපා. අපිට වැරදුනා 48 වැරදුනා 56 වැරදුනා 71 වැරදුනා 78 වැරදුනා. ලොකුම වැරදුනේ 2015. අපි නෙමෙයි කියන්නේ විද්වත් සංගමේ ලේකම්තුමා කියන්නේ. දැන් මේ වැඩත් අඩු වෙන්න මේවා කියන්නේ කියේ. ළඟදි දේශපාලක වෙටින් එහෙම නැහැ නේ කාගේවත්. ඔව්. එතන බොහොම ආදරෙන් කියන්නේ. රටට ආදරේ කියන. අපි රටට ආදරේ. අපි නුවර ගලවිද්ද කට්ටියනේ අපි. අපි නුවර. නුවරට කියන්නේ ගලවිද්දෝ කියලා. ඔව්. 1915 අපි නම් කවුරු පහල දුන්නේ නැහැ. මේ හැම තිස්සෙම සිංහලයව මෝඩය කරනවා. හැබැයි මේක ඔක්කොම අහන් ඉන්න වෙලාවේ මේ කතාව නම් කියන්න ඕන. අපි සමගුණේ නැත්තම් අපේ දරුවෝ අපිට සාප කරයි අපි වලවල් වලට. අපි සමගිවන්නේ. බොහොම ආදරෙන් ඥානසාර නායකහම ලස්සන කතාවක් කිව්වා. වහ වහ රැස් වෙන්න පන්සලට. හරිනේ? ගංගාරාමයේ ගංගාරාමයේ දායකව රැස් වෙන්න. මේ පන්සල් වටා රැක්කෙන්න පන්සල ආරක්ෂා කරන්න. බොහොම ආදරෙන් කියන්නේ. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් රකින්ට. බොහොම ආදරෙන් කියන්නේ. සන්තෝෂෙන් ඉන්න හොඳින් ඉන්න. අද පන්දින ටැග් ඇපල් ෆෝන් එකක්ද? මට නම් එච්චර නටන්න දන්නේ නැහැ. ඉතින් මේ අපිට පොඩි පොඩි කාලේ එක එක නැටුම් නැටුවා. ඔව්. ඒක යාගේ චොයිස් එක. බොහොම ආදරෙන් කියන්නේ. චොයිස් එක. බොහොම ගෞරවයෙන් අපේ නිලියක් හෝ නැටුම් කරන ළමේ කවුරු සල්ලිකාරයෙක් කියලා ඒ යා පොඩි පොඩි එමේ ගමනක් ගිහින් ඒකේ ෆොටෝස් දාලා මෙන්න. මෙයා ඊට වැඩිය ලොකු ලොකු ඒව නටනවා ඉන්ටර්නෙට් එකේ ලොකු ලොකු නෝන මාතුරු. මතක තියාගන්න. ඒ ඕන්නේ. බොහොම හොඳින් කියන්නේ. අපි හොඳින් ඉන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ඉතිහාසයක් නැහැ. බුදුන් සරණ යන්න වරදින්නේ නැහැ කවදාවත්. බුදුන් සරණ යන්න. මම නම් බුදුන් සරණ යනවා. අද අසජි නායකවර මෙතන නැහැ. අසජි නායකවර මට දුන්නා පිටත ලස්සන පාත්‍රයක්. වෙන්ජන් 32 හැමදාම ඒක තමයි තිබ්බේ බෝධියට. ඒක තිබ්බා. බමු ගෞරවයෙන්. අපේ පණ වගේ. මට ඉස්සර හරියට වියදම් යනවා මේ නෝර යන්න දලදා පූජාවට. දැන් මෙතන කේස් දායි බුදුහාඳුනේ මෙතන පූජාව තියෙන ඇවිල්ලා. බමු ගෞරවයෙන් කියන්නේ. බුදුහාඳුර සරණ යන්න.
දහම් සරණ යන්න. බුදුහාඳුරුව සරණ යනවා කියන්නේ හැමෝටම පන්සල් හදන්න පුළුවන්. හැමෝටම සංඝාවාස හදන්නත් පුළුවන්. හැබැයි වකුගඩුවක් දන් දෙ. අක්මාවි භාගයක් දන් දෙ. ලේ ටිකක් දන් දෙ. පොතක් පතක් දන් දෙ. කණ්ඩ නැදිනු කණ්ඩ ටිකක් දෙ. නැත්තම් හොඳට සුදු ඇඳගෙන ඉන්දියාවේ තියෙන හොඳම රෙදි වලින් හොඳට මේකප් ටිකක් දාගෙන ඈ ලොකු ආහනයකින් එළ ගංගාරාමෙ ගාව බැහැලා ඈ මිනිස්සුන්ට පේන්න පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා එහෙම යන්න එපා. නායකහමර එහෙම කැමතිත් නෑ. නායකා රූපන්දිනේ දවස මම මතක් කරන එක දෙයක් තියෙනවනේ. ඒ මොකක්ද? වයස ගානට බඩු මුට්ටු ගොඩ ගහනවා පන්සල දිගේ. හමුදායේ මහත්තුරු කෙලින් එනවා කතා කරාම. දුගරිනා දුගරිනා අර බඩු මුට්ටු බෙදෙනවා පන්සල් දන්නේත් නැහැ ගිහිල්ලා බානකම්. එහෙම චරිතයක්ද නැහැ. පුටුවක් දීලා ෆොටෝ එකේ දානවා තිපත්තරේ. එහින්දා ඒ නායක හඳුරු නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා සාදු කියන්නේ.